අද පැවැත්වුණු මාධ්‍ය හමුවකට එක්වමින් විභාග කොමසාරිස් ජෙනරාල් LMD ධර්මසේන මහතා 2022 ශිෂ්‍යත්ව විභාගය සහ අපොස උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා. 2022 වර්ෂයට අදාළ අපොස උසස් පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගයේ පවත්වන දිනවකවානු දැන් තීරණය කරලා තියෙනවා. අපිට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අවශ්‍ය උපදෙස් ලැබිලා තියෙනවා ගරු අධ්‍යාපන අමාත්‍යතුමත් ලේකම්තුමත්. ඒ අනුව ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් 4 වෙනිදා පැවැත්වෙනවා. අපොස උසස් පෙළ විභාගය 5 වෙනි සඳා පටන් ගන්නවා. විභාගය ක්‍රියාත්මක වෙනවා ජනවාරි 2 දක්වා. 2022 අගෝස්තු මාසේ පවත්වන්න තිබුණු විභාග දෙක තමයි මේ පවත්වන්නේ. මාස 4ක් පමණ ඩිලේ එකක් තියෙනවා. තවත් අපිට මේක කල් ගියොත් එහෙම මම හිතන්නේ ළමයින්ගේ කාලය අපතේයමක් සිදු වෙනවා. අභියෝගයක් තියෙනවා. නමුත් මේ අභියෝගයට මුහුණ දීම තමයි දුවල පුතාලට වැදගත් වෙන්නේ. මේ අතර 2021 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද විභාග කොමසාරිස් ජෙනරාල්වරයා මෙහිදී ප්‍රකාශ කළා. ඒ වගේම මෙවර පැවැත්තු 2021ට අදාළ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ගේම් කටයුතු අවසන් කළ අවසාන අධීරේ තව විෂයන් කීපයක් තියෙනවා. ප්‍රතිඵල දීම සඳහා අවශ්‍ය ඉදිරි කටයුතු තියෙනවා. ඒවා මාස 2ක් විතර කාලයක තුලදී වගේ තමයි අපිට ඇත්තටම අවසන් කරන්න වෙන්නේ. මොකද මේ විභාගයත් එක්කම අපොස උසස් පෙළ විභාගයේ සංවිධාන කටයුතුත් යනවා. ඒ වගේම අපොස උසස් පෙළ ප්‍රතිඵල දෙන කටයුතුත් ඉවර වුණා. දැන් අපි පටන් අරන් තිනවා අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සැකසීමේ කටයුතු. ඉතින් තායික්මනින් ඒ ප්‍රතිඵලයත් නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා.